න්ගේ ගීතිකා තිස් හයවෙනි කොටස ඉතිං අපි ඉන්නේසාලමුෝන්ගේ ගීතිකා පොතේ හත්වනි පරිච්ෂේදයේ ඉති ඒකෙ මංකිව්වා පලවෙනි පද නමයේ මන මාලයා මනමාලිව රස විඳීනවා කියලා ඒක අපි පද හයක්ම දැන් බලලයි තියෙන්නේ එක උන්වහන්සේ ඒසුස් වහන්සේ තම මනමාලියගේ නම් අපේ සභහාවි පාදය පටන් හිස දක්වා වූ සමහර ශරී රංග රසවිද හමාරයි. දැන් ඉතින් ව දෙයක් දැන් කියනව හතේ ඉදලා නමය වෙනකම් බලමු මොකක්ද කිය. හත්වනි පද. සලමගේ ගීතකක් හතේ හත. මේ නොඹේ උස ප්‍රමාණය තල් ගසටත් නොබේ පියයුරු මිති පොකුරුවලටත් සමානය මොකක්ද මේ තල් ගස දැ පියයුරු ගැනමං කතා කරල ඉවරයි මතකයිනේ. මකිව්වා ඇදැහිල්ල සහ ප්‍රේමය නැමැති ඒ දේවල් දෙක තමයි ඒ පිය යුරුවලට සමාන කරලා තියෙන්න්නේි කියලා. නමුත් මම තාම මේ පාඩම උගන්නපු නැති දෙයක් දැන් පැමිණ තිබෙනවා එක තම තල්ගස. මොකක්ද මේ තල්ගස කියන්නේ හෙබ්‍ර භාෂාවේ තමා කියල කියනවා. මතකද යෝෂප්ගේ සහෝදරයා යුද යකෝප් ගිපුතා යුදාගේ මේ පවුලේ හිටියා තාමාර් කියලා එකැන ඔහුගේ මේ ලේලියෙක් හිටියා තාමාර් කියලා ති තාමාර් කියලා අපි අර කියන්නේ අ පැරණි හෙබ්‍රය භාෂාව ඔය තල්වලට මේ තල්ගසට තල් ගෙඩියට අපි කියන එවාට ඉදි කියලා අන්න ඒකට කියන වචනය එද මේ තල් ගස ගැන මම දේශනා කරලා තියනව ඒකෙ මං කියනවා මේ ධර්මිෂ්ටයා තල්ගස මෙන් සපල වෙනවා යි ඇයි හෙම කියලා තියෙන්නේ කියලා.ඒවගේම මම එක කියනවා විනිශ්කාරවරයන් පහලවස් දෙනෙක්්ගින් ඉක් කනෙක් කාතාවක්නේ. මතකද දෙබෝර දෙබොරක් කියන්නේ මී මැස්සා. ඒ දෙබෝරා විනිශ්‍ය කරේ තල්ගහක් ළඟ ඉඳ කියන කියලා මං ඒක කියල දෙනු. මොකද පැරණි හෙබ්‍රෙව් සංස්කෘතියේ. තල්ගස සංකේතවත් කරන්නේ ධර්මිෂ්ටකම ධර්මිෂ්ටකම ඒ නිසා මෙතන අපි ඒ ආශ්‍රිතම අපි බලන් ඕනේ මේ පාදේ තේරුම මොකක්ද කියලා මේ නොඹේ උස ප්‍රමාණය තල්ගාසකට සමාන කරනවා කියල කියනව මනමාලයක් එතකොට මොකද මේ කියන්න මනමාලය ධර්මිෂ්ටකම ධර්මිෂ්ටකම කියන්නේ මොකක්ද අපි දෙවියන් වහන් සෙත්තක තියාගෙනට සම්බන්ධයයි අයත්තක තියාගෙන ඉන්න සම්බන්ධයයි. ඕක තම ධර්මිෂ්ටකම හැබැයි මෙතන කතා කරන්නේ උත්ස ගැනනේඒ නිසා අර පල්හැන් උඩ රයන පැත්ත විතර. දෙවියන් වහන්සෙත් එක් අපිට තියා අපිට ඇති සම්බන්ධය ගැන විතරයි මෙතන උන්වහන්සේ අදහස් කරන්නේ. එතකොට උන්වහන්සේ ඔතන කියන්නේ උඹ මගෙත්තෙක්ක තියාගෙන ඉන්න ඒ සම්බන්ධතාවය, හරි ෂෝක මම එක රස විඳිනවා කියලා ඉතින් මිත්‍රවරණේ අපි අපේ දෙවන් වහන්ස එකක හොඳ සම්බන්ධයත් තියාගණ්ඩ ඕනේ කෝමට සම්බන්ධතාවයන් තියා ගන්නන්නේ දැන් අපි කරත්ක් හරි සම්බන්ධතාවයක් තියාගන්නවා කියන්නේ අපි ඒ අයත් එක කතා කර්ඩ වේ ඒ අය කතා කරන එක අපි අහන්ඩ ඕන ඉතින් අපි එක මුතුව සම්හර දිවල් කරන්්ඩෝුන අප එකට කණ්ඩ පුලුවන් එකට ගමන් යන්ඩ පුළුවන් ඒ ඇනි දේවල් තමයි සම්බන්ධතාවේ කියලා කියන්නේ. එතකොට අපි ඒ සුස් වහන්සේ ති කතාය කර්ඩෝනේ. ඒ සුස් වහන්සේ කතා කරලා තිබෙන උන්වහන්සගේ වචන්නේය හරහා උන්වහන්සේට අපි ඇහුකන්දින්ඩුවනේ. උන්වහන්සේ එක්ක හොඳ ආශ්්‍රයක් හොඳ සම්බන්ධයක් අපිට තියෙන්ඩෝනේ. අන්න ඒක උන්වහන්සේ රස විඳිනවා කියලා ඇයි මෙතන කියන්නේ. ඉති මේ පදේ දේවල් තුනක්තියනො එක. ඒ ධර්මිෂ්ඨකම මකද තල්ගහා. ගාවට පියයුරු පියයුරු කියන්නේ ඇදැහිල්ලයි ප්‍රේමයයි ඉති ඒක මිදිි පොකුරු වලට සමානයිලු මිද මිදී කියන්නේ ප්‍රීතියනේ මතක තමක් කිවේ යුදෙව් සංස්කෘතිය මිදි කියන්නේ ප්‍රීතිය එතකොට හේසු වහන්සේ කියනවා සභාව දිහා බලලා උඹ මාර්්‍යක්ක තබා ඇති සම්බන්ධය එවගේම උඹේ ඇදැහිල්ල උඹේ ප්‍රේමය මේ දේවල් තුන මට ප්‍රීතිය ගෙන එනවා කියලා ඉති අපි දෙවියන් වහන්සේ ප්‍රීතියට පත් කරන්න ඔන්වහන්සේ එ එකක හොඳ සම්බන්ධතාවයක් තියාගෙන අප දැහිල්ලේ ස්තීරව එඳගෙන ත්‍රේමේෙන් පූර්ණව අපි හිටිය නං අන්න එතකොට උන්වහන්සේ අපි ගැන ප්‍රීතියට පත්වෙනවා. ඉති මරන් අටවෙනි පදය කිය නවා මම තල් ගසට නැගී එහි අතු අල්ලන්නම කීමි මොකක්ද කියන්නේ උඹ මගෙත්තක තියෙන සම්බන්ධතාවේ හැලට යනකොට මමත් ඒකත් එෙක්කෙන මන් තල්ගහට නගෙනවා මම උඩටල්ලේ අතු අල්ලනො මම නගෙන මත්තුම්බත් එක්ක සම්බන්ධ වෙනවා උඹ මගෙත්තක සම්බන්ධ වඩ වඩ මමත්තුම්බත්ක සම්බන්ධ වෙනවා. අේ ඒක තම අප ඒසුස් වහන්සේ අපේ ඒසුස් වහන්සේට හරි ආසයි අපිත් එක්ක හොට සම්බන්ධ වඩ බලඩකි සිමමාආගමක නැති සංකල්පයක්න උ වහසේ අපට දුන්නන්නේ න මාලයා මනමාලිය කියන සංකල්පය වෙන මොන කොයි ආගමයේ දෝකති කියයන්නේ කොයි දෙියද කියන්නේ ඒ බැතිමතුන්ට මම මනමාලයා උබලා මනමාලි කියලා. ඒ සුස් වහන්සේ සංකල්පය අපිට දුන්නේ උන්වහන්ස අපිත් එ එක සම්බන්ධ වඩ ආසා නිසයි. ඉතිං උන්වහන්සේ කියනවා මමත් එනවා මමත්තුමත් එක්ක සම්බන්ධ වඩ එනවා. නොබේ එතකොට කියන නොබේ පියයුරු මිති පොකුරුමෙන්ද නොබේ හුස්ම සුවඳ ජම්බු මෙෙන්ද. මර ජම්බ ගැ ෙ ක්ම ව දල ඉවරඒ එක මේ අපි දන්න ම්බු නෙවෙයි. ඉතිං මේ උන්වහන්සේ කියනවා. උඹේ පියයුරු උේ ේ අදැ හිල්ලයි ප්‍රේමයයි කොච්චර හොඳ දේ වගේම උබේ සුුවන්ද එකන උඹේ නාසය නාසේ ගැෑ මතක මං කිව්වා අර සාලමොන් ලේබුණනොන් වල හදවලුලොකු මාලිගාවක් ඒක පෞුරක් හැදුවලු ඒක දමස්කස් දිහාවට. හැරිලා තියෙනවලු මොකක්දකින් මංකිුවේ. අර අවධානමෙන් ප්‍රවේෂමෙන් ඉන්නේ මොකද මොකක් හරි අනතුරක් එනවාවනම් අර ඉවෙන් අල්ලනයක අන්න ඒ වගේ ප්‍රවේශමෙන් ජීවත්වෙන එක. මම ඒ දේවල් රස්ස විඳීනවා කියලා කියනවා. ඔන්න නාවවනි පාදය. නොඹේ මොකය. ඉතා හොඳ මුද්‍රිකපානය මෙන්ද වේවා. ඒවා, ගේ ප්‍රේමවන්තයාට හරියන්නේය නිදා ඉන්නන්ගේ තොල් සෙමින් සොල වන්නේය නොබේ මොකය ඉතා හොඳ මුද්‍රිකපානය මෙන්ද වේවා දැම් මෙත මොකය කියලා කියලා තිෙන එක වැරදි නෑ හැබයි අප හෙබව් වතනය දැක් කනත් මිකර උගුර වගේ කියලා තින උගුර වගේ. ඉති ඇත්තැන ඉති අපි කටිින් කතා කරාට කටින් එවෙනි උගුරෙන්නේ ශබ්ද දෙන්නේ නේද. අපිට අපි කෑවට උගුරෙන්නේ අපි ගිලින්නේ එක උගුර පවුකරගන්න නේ යන්නේ ඉති අපි අර ඇත්තට කටහ්ඩ කියල කිව්වට කවු හරි ගායනා කරනකට අපි කියනවා යාගේ කට හන්ඩ හොඳයි කියල් එක ඇතට කට හඬ නෙවෙේ උගුරු හඩනේ මොකද මේ සෙමහිරවනාම දැ කටේ සෙම නැතත් උගුර සෙම තිබ්බාම හඩ හොඳදෙනවා නෑනේ න ගර වඩක් සෙම නේද. ති අපි කෑම කනකොට උගුර හිරවුණ වුණගේේ ගර හරි වැදග. හඬ එන්නේ උගුරේ කට හරහා වුනාට උගුරේ. හුස්ම ගන්නකොට උගුරෙන් තමයි අර හුස්ම පැත්තට යන්නේ. අපි කනකොටත් ඒ කෑම උගුර පහුගරගන යන්නේ හදසේවත් අපි කනේවා උගුරේ හිරවනා කියන්නේ සමහරමිට මැරෙන්ඩත් පුළුවන් එතකොට එනිසා ගුර හරි වැදගත් මතක මම බෙල්ල ගැන කිවවා බෙල්ල ගැන කියනකොටම කි්වා ෙල්ලයි වැදගත්වන්නලු ශරීරයයි හිසයි සම්බන්ධ කරන්නේ බෙල්ලෙන් ඉතිං බෙල්ලේ ඇතුල් පැත්තින මේ මේ උගුර තියෙන් ඒ නිසා මෙතන මනමාලයක් කියනවා උඹේ මකය හරි එකැ උගුර ඉතා හොඳ මුද්‍රිකපානය මෙන්ද. හොඳ මුද්‍රිකපානය මම පාස්්ටගෙන් අහම වැඩසටහනක් කරා මේ මෙතර දන් තමයි එකරේ එක තියෙන YouTubeුතුි ගලට බලන්න පුළුව ඒ එම පෙන්න්නනවා අර අල්ලුත් මිදියෂකයන් මොකක්ද පාරණ මදිියවුෂකැන්මොකක්ද හොඳ මිදියවුෂ කියන මොක්ද හොඳ ැති මිදියුෂක කියැන්න මොකක්ද එතකොට ඒ සුස් වහන්සේ කානාහි ඒ මංගල්ය නිවසේ හාස්කමකින් සපයපු ඒ මිදියෂ මොකක්ද අධීවශය මම යොක්කම කියල දෙනවා ඉතින් මෙතන අර හොඳ මිදියෂ කියල කියන්නේ අර මිදී අස්සෙන්න්න ඇරෙන ඒයින් යුෂ ගන්නකොට අ රිස්සේ සල්ල ගන්නඒවා ඒවා ගන්න තමයි ඕතන කියලා තින ඒක මිල්ල අධිකයි ඒවයිය ප්‍රයෝජන ඉම හත් ඉති ඒවා හරි දුර් ලබයි එක ඒහමත් ඒ එහමත් ේන එක හරි දුර ලබයි එක හැම තැන ගණඩබෑ හම ලෙම ගණඩ බෑ අරස්සන්න නෙලලා ඒගොල් අර මේවා මිදියෂ ගන්නකොට අර පලවෙනි ටික ඒක වෙනම ඇරං අධිකමලයක් ගෙවල ඒ අරන් තියාගන්නන එක ඕන විලාවට මිලදි ගණ්ඩ පුලුවන් දෙයක් නෙවෙේ දුර් ලබයි. ඉතින් ඒ මිද්දී යුෂමෙන්ලු අපේ මුකය. ඉතින් ඒවා මාගේ ප්‍රේමවන්තයාට හරි අනස යන්නේය. එතුර මෙතන අර මාගේ ප්‍රේමවන්තයාට හරියන්නේ කියලා කියන කොට සමහර බයිබල් විශාරධවරු හිතනවා මේ මන මාලිය මෙතන කතා කරන්නේ කියලා මුොද මන මාලියන කියන්නේ මාගේ ප්‍රේමවන්තයා කියලා නෑ නෑ මෙතන මන මාලයා තමයි කතා කරන්නේ නමුත් මෙතරනො ඇතුමා තමන්ව මන්ත්‍ර ආමන්ත්‍රණය කරන්නේ. ගේ ප්‍රේමවන්තය කියල මොකද මගේ ප්‍රේමවන්තය කියලන්නේ. මන මා ලිය කියන්නේ දැ අපේ සමහරලට පොඩි ළමට ගිල්ල තාත්තා කියනවා තාත්තට කටක්දන්ඩ කිය තාත්ත් හිල්ල කියනවා ළමයායට තාත්තට කටත් දෙන්න කියලා. මට කියලා කියන්න නැතව තාත්ට කියලා කියනවා. ඇයි ඒ ළමයාට ඒ ළමය තාත්තවා මන්ත්‍රය කරන විදිටඒ ළමයට කතා කරලා තාත්ිට කටත් දෙන්න අම්මි කියනද හ්ඩ කොක්කීට නැද්ද. කයිිය ලඟටෙන්ඩ මා මගේ උඩක් ව ඉඳ ගණ්ඩ නැන්දැට බායි කියන්න කියලා ඒ මාමඒ නැන්දැ ඒක් අඒ නගේ යාම කියනවා. ඒවගේ මෙතන ප්‍රේමවන්තයක් කියනවා මාගේ ප්‍රේමුවන්තයට කියැනෙ ඔයා මට කියන්නේ මගේ ප්‍රේවන්තය කියලන ඉතින් ඒවා මාගේ ප්‍රේමුවන්තයාට හරියන්නේය නිදා ඉන්නන්ගේ තොල් සෙමින්. සොල වන්නේ එකන්නේ නිතාගෙන ඉන්න කට්ටයවත් උද්වේගමත් කරනවා කියෙන මේකාර හොඳ නින් දෙෙන් ඉන්න එක ගැන නෙවේ කියන්නේ අර සමරලට අපි අර අප අපි නිදි කියන්නේ සමරලට දේශනා හානකොට නීද දේශනාහනකොට අපිට නිකං කැර කෙනවානි නැත්තන් මහන්සිවෙලා ඉන්නකොට දේවාගේ අවස්ථාවක ඔය අල්ලුත් අ හොඳ මිදීවෂට්ික දුන්නවා පොඩ්ඩක් පන එනවා පිට. වෙ වෙනවනේය ඒවයි වෙෙන වෙන්නෑ. ඒනිසා කියන්න එපන්න සුරේෂි ගැන්වා අපිට නිධමතාව නම් අඩියක් යැහුවට කමන්නඇ ක නෑ නෑනෑ න මේක කියන්නේ අපිව උද්‍රේගමත් කරන අප උත්සා කරන අප පුබුදුවන ඒදේ තො මනමාලයක් කියනවා ඔයාගේ මුකය මාව පුබුදුවනවා කියලා. කැන අපේ කටෙෙන් පිටවෙෙන ඒවා උන්වහන්සේ පුබුදුව වනවාට. ඉතින් අපේ කටක් නොද පිටවෙන්නන්නේ කියන කියනට පරිසං ෙන්්ඩෝනේ හැමවිලේම නැරිනුම්ගහගෙන හැමවෙලේම කොඳුරුව කොඳුර කින්දිදිීගාගෙන ඇැයිට නිමට ප්‍රශ්න යත්ඥා කරන්න කිය පනවද ප්‍රශංසා කරන්න කියත් බෝධ ඒවාගේ නෙවේ අපේ කටෙන් පිටවෙන ප්‍රශංසාාව අපේ කටෙන් පිටමෙන ගීතිකා අප අපේ උගුර හරහා එළියට එන ශබ්දය උන් වහන්සේට පිබිදීමක් ඇති කර් ඕනේ මේ ක්‍රස්තිානනිකාරයට හැමදේ ඇම වෙලාඇම තමන්ට පිබිඳීම ඕනේ. අපිට පිබිදීම අපේ සභාවට පිබිදීම මට පිබිදීම. ඒ හොඳ ඒ නෑ නවේ මන හිතන්න අප පිබිදිලා ඉන්න කියලා පිතුළල දෙවන් වහස ඉන්න අපි ළඟ දෙදේව වචනය තියෙන අපිට දෙවන් වහන්ස ඉන්නවා ඒ නිසා අපි පිබිදීමේ තමයි ඉන්නේ. දෙවියන් වහන්සේ තත් ඒ පිබිඳීම අපි ළමා දෙෙන්ඩිබෑ උන්වහන්සේ දැන් සමරලාට සමාර අපේ ආඥා රැස්වම්වලට යනොට අපිටම නිදිමතක්කෙනවනේ ඉතින් ඒ වගේ නැතුව අපේ මුකින් පිටවෙන ඒවයි. අපි ඒසුස් වහන්සේ උද්‍රේගමත් කරන පුබුදුවන වචන ගීතිකා වැනි දේවල් අපිළඟ තියෙන්ඩ ඕනෙ. ඕක තමයි මෙතන ඔය නවවෙනි පදේ. හොතයි මි්‍රවරණි එහෙනම් අපි හත්තනි පරිච්චේදේ පලවෙනි පදනාමයම දැ බැලවා ඔන්න මනමාලයා මනමාලිව වර්ණනා කරලා ඉවරයි. ඉතිං තව පද හරත්වන එක බල ඉවර කර පොමි පරිච්චේද දහය කොහන් ොළා දහදුන දැම් කතන්දරී වෙනස්ස වෙනවා දැම් මනමාලිය කතා කරා. මෙත්තෙක් මනමාලිය නොකී ඔපු සමහරදේවල් මෙතර කියනවා අර දහමනි පදය හැර ධවෙනි පදය විතරක් බලලා ඉමුකෝ මම මාගේ ප්‍රේමවන්තයාගේ ඔුගේආයශාවද මා කෙරෙහිිය. ඕකට පස්සේ නේවා කලින් නුකියපපු ඒ තමන්දැන් හග ලට වි්‍රහ කරන්න යන්නේ හැබැයි ඔය දහවෙනි පදත් පොඩ්ඩ බලයිමු. මම මාගේ ප්‍රේමවන්තයාගේ ඔබ කාගෙද. ඔබ කිතනුවෙක්නේ ඔබ කාගෙද. ඔබයිත ඔබගේ සභහවටද. මම නම් පෙන්ත කොස්ත සභාවට අයි. ම න එස්සම්ි ඔ් ගෝඩ සභාවට අයිති. මම නම් මවුන්කාමල් සභාවවට අයිති. මම අරපාස්ටට අයිති. ම මේ පාස්ටට අයිති . අපි අපේ සභාවට අවංකවමු අපේ නායකත්වයට කීකරුවමෝ අවංකවෙමු ඒක වෙනයි. හැබැ අපි කිතුනුවන්නම් අපි අයිති ඒසුස් වන්සිට ඔබගේ සභාවෙන් නම කුමක්කුවත්. ඔබගේ පාස්ටර් කවුරුවන්. ඔබ, පතුස් වහන්සේට අයිති. ඉතිං මම මගේ ප්‍රේමවන්තයාගේ හෝගේ ආශාවද මමා කෙරෙහිිය. හහ! උන්න වහන්සේ මං ගෙන ආශාවෙනවා. මංගේැර අනිත්මිනිසන් ආශසනයක් තමට ගමක් නෑ සමහර ලාවට ඔබ අනිතයි ගලන් ගල්නෑ වඩ පුළුවන්. පවුලි අය සභාවය අයහමරට ඔබ ගැන දියශාවක්න ඔබ ඔබත් එක්ක ගොඩක් අය කතා කරන්න ආසානෑ වඩ පුළුවන්. ඔබත් එ ගමන් යන්න්න ආසනෑවෙඩ පුළුවන් සමහරුන්ට ඔබ පල්ලියනවටත් ආසනෑ වඩ පුළුවන් සමහරුට ඔබ සේවේ ඉන්නේත් ආසනෑ වඩ පුළුවන් දන්නද කී දෙන්නේකුට ආසනැත්තේ මේ සුරේෂ සේවේ ඉන්නවා ඒව ගමක් නෑ උන්වහන්සේ අපිට ආශා කරන ඉතින් උන්වහන්සේ මේ කියනවා හගේ ආශාවද නා කෙරෙහිය හොඳයි ැ කොලාහ දොනා ධාතන බලමු මේ පදතුනම සේවය ගැන කතා කරනවා අන්න පළමු වතාවට මේ පොතේ සභාව සේවය ගැන කතා කරනවා බලමු කොහොමද කියලා. මාගේ ප්‍රේමවන්තය එන්න අපි ගම් පෙදසට ගොස් ගම්බල නැවති සිටිමු ගමට යන්න අට ගහන්ට ගහනවා ඇයි ගමට යන්ට අට අන ගහන්ේ තවම මේ දලා ගමට නිවාඩුට ඇන්ද නෑ ඒසුවාන්සි කිවනේ නුම්ඹලා ගොස් සකල ජාතින් ගෝලයෙන් කරපන්න කියලා දැන් සභාව කියනවා ඒසුස් වහන්සට මම යනවා. බහස කිවවාගේ මත් ්‍යයන අපිටත් වෙල සුභාරංච දේශනා කරගෙන එන්ඩ මගෙත් එෙක්ක ස්වාමනේ අපි යං ගම්මානවලට යම් අපි නැවතිම මිනිස්වන්න තැන්ගලට අපියන් සේවය කරගෙන යන් ඔන්න දොලශන පදය අපි අල්ලු යම නැගිට මිද්ධිවතුවලට ගොස් මිද්දවැල් දලුලා මල් පිපුනේද දෙනුම් ගස්වල මල් පිපීති බේදැයි බලමු එහි මගේ ප්‍රේමය නොබට දෙන්නේම මොකො මොදම මේ සභහාව කියන්නේ ඒසුස් වහන්සිට අලුයම නැගිට එක නැගිට ගමම් මට ස්සලම මකක්ද කරන්ඩෝ නිස්වාමනිි සේවය මෙතන ගංවලට යන් කියලා තියෙනවා අ එකලොස්වණ පතේ ඒ හිබ්‍රවභාෂය බැලුවෝත් නික අර කුඹර රැත යායට යන් කියන අදහසක් දක්වනවා. එකන සේවාස්ථානය මෙතර බලන්ඩ දොළස්වනි පාතය මිතිවත්ත මිතිවත්ත කියැන කක්ද දේ දේව රාජ්‍යයේ සේවය සඳහා. මොකද ඒ ස්වාහන්සක කිවනේ අස්වැන්න බොහොය. වැඩකාරයෝ ස්වල්පය. ඉතින් දැන් සභාව කියනවා මං ඉන්නවා වැඩ කරන්න. මං බහිනවා වැඩේට එඩ ස්වාමන අප යම් අල්ලූයම නැගටලාර මතයඋපතය කියලතිය මන පළමුෙන්ම දෙවන් වහන්සේගේ රජ්‍යද එහි ධර්මිෂ්ටකමද සොයාපන්න ඔස්වාන මං ඉස්ල්ලම ඔබහන්සේ වැඩේට තමයි ම බහින්නේ එන්ඩ ස්වාමන යම් මිීවතුවලට ඔන්න තව ලසරද ම පෙන්නන්න. මිදදිවල් දලුලා මල් පිපනේද දෙලුම් ගස්වල මල්ි තිබේදැයි බලමු එ මාගේ ප්‍රමය නොමට දෙන්නෙම කියල කියෙනවාන එකන බලමු මං සේවේ පල ඔබට දෙන්නම් ප්‍රතිඵල වෙනයි පලවෙනයි මඒත් මොකහරි දේශනාවක කියලා තිෙනවා දැයි කොස් ගහක කොස් ගෙඩියක් ඉදිල්ලා. හො වර්රකා ගෙබියක් ඉදිල්ලා. ඒ වරක ගෙඩිය කවුරුත් කනවද සත්තු කනවද මිනිස්සු කනවද නැතැ ඒක නිකම් වැටිලා එහෙමම කුුණුවෙල යනවද කියන එක කොස් ගහට අදාළ නෑ. කොස් ගහේ වග කියම කොස්ගා හරියට ඉටු කරලා ඉවරයි මොකක්ද ඒ කොස්ගෙඩිය සපයලා ඉවරයි. ඒක ප්‍රයෝජනය ගන්න විනිස්සු ගත්තත් නැතත් ඒ කොස් ගහට අදාළ නෑයි වගේ අපි සේවය කරන්නේ ඉසුස් වහන්සි වෙනේ. අපි උන්හස ො පල දරන්නට මේ කර ආත්මික පලය නෙවේ ආත්මික පලය අර ගලාති පහේ ශුදාාත්මණන් වහන්සේගේ පලය කියලා තියෙන්නේ ඒ අර කොටස් නමයක් ඒ ඒක වචනයක් න පල්ලය මෙතන පල බහ වචනය හරි පල එතකොට මම පල දරණවා සේවේ පල දරනවා කාටද ඒසු ස්වාන්සිත. න අනිත් මිනිසු මගේ සේවේ ගැන මොවාද කියන්න කියලා. මදීන්නේ එච්චරද. ඒ මම ඒ සුස් වහන්සේට පල දරමින් සිටිනවා. බලන්ඩ තව දෙයක් කියන දහතුනේ දූදා පල සුවදක් විදුවයි. අපේ දොරටුළඟ අල්ලුත්ූද පරණවූද සියල ආකාර අනර්ග පලතුර තිබේ මගේ ප්‍රමවන්තේ ඒවා අනබෝදෙසා. තබාගතිමි අලුත් සහපාරණ පල මොකක්දේ අලුත් පලපිදන්නවා අලුත්ත එන්ගෙ නේවා සුභාරංච අපි දේශනා කරලා අපි ගෙන ආත්ම හැබැයි මොකක්ද පරණ ඒවා කියන්නේ මේක ඒතා වැදගත් පස්සු බට වෙලා යන මිනිස්සුන්වා පහවල්ලන එක. මගේ සේවය හරහා බොෝදේ වෙනවා ඒ නිසා මන්දිවියන් වහන්සට බෙවින්ම තුතිවන්ත වෙනවා. ඒවායි මම ආසා කරන එකක් ගොඩක්කිව තියනවා ඒ එකත් තමයි සමහරුමට කියනව පාස්ථාපි පස්සු බට වෙලා හිටියා. නමුත් ඔබතුමාගේ දේශනාව හරහපි නැවතවා. සමහරු කියනවා පස්ථාපි සේවය දාලා ගිහින් හිටිය ම සේවේ අතැරල රස්සාාවට ගිහින් හිටිය. හැබැ ඔබතුමාගේ දේශනය හල මං සේවේට ආවා අ ඒවත පරණ පාල. මටත් මතකයි මේ මම අස තුනේ පසුබට වන හැත්තන මේ ගැලේීම ලබල සේවේහිටන් කරලා තුනේ පසු පටවුන අවුදු තුනක් පසුබට වෙලා හිටියා. ඊට පස්සේ අසු හය නැවත සේවයට එනකොට මට බැරිවුණා දසක කිහිපයක්ම මට සමාවදෙන්ද. මොකද ම දැන්නගෙන්න්නන්නේ පසු පට වනේ දැන්න දැන වචනය දැනගෙනෙන් පසු පටුුණේ එනිසා මටම මං ගැන පුතුම තරහක් තිබ්බා කල්ල කිරීමක් තිබ්බා නමුත් දෙවියන් වහන් සහෙම නෙවේ. අර අරර මොකද දාර බාලපුතා බාලපුතා ගන තාත්තක මේ වත්කම ඉල්ලගෙන ගිල්ලා ඊට පස්සේ ආපව් එනකම් ඒ තාත්තා බලාගෙනනම හිටයනේ. ඒ කොල්ලා ආපහමූ මොනාද කියන හ කියෙන නේ ත්තේ මට පපුතෙක්ෙන්ට සුදුසුකක් නෑ මංඟ ට කාරෙක්වෙන්න කියෙල් නත් තාත්ත කරන්ගත් තිනෑ තාත්තා කියන්න කියන ඇදක්කද ඇ්ද! හොඳ වැටේසාධූ කිවනෑ මොනාද කිවේ. මුද්දධ දාලාකිව වරෙන්පුතය උඹ මගේ පුතා. ඒවගේ අපි දෙවියන් වහන්සේ අපි නැවත හැරිලා එනකොට අපි ප්‍රතික්ෂේප කරන්නේ අපිට සර්ධම් කරන්නෑ උන්වහන්සි පිළිගන්නවා. ඉතිං අපි සභහව හැටියට ඔය පස්සු බට වෙලා ඉන්න අය. ඔය සේවය දාලාගිය අය. ඒ අයවත් නැවත අපිට ගණ්ඩ පුළුවන්නම් අන්න ඒවා තමයි උන්වහන්සේ අපි දෙන්න පුළුවන් හොඳ හැබැයි පරණ. ඒගන්තම මෙතන කියලතින් මං අලුත් පල විතරක්නෙම ස්වාමිනේ මං පරණ පලත් ඔබහන්සට දෙන්නම්. සියලු ආකාර අනර්ග පලතුරු තිබේ. එකන්නේ අපේ දොරටුළංඟ අලුත් වූද පරණ වූද සියලු ආකාර අනර්ග පලතුරු තිබේ. එනිසා මගේ සේවේ මම ඒවගේ අලුද්දීවල් මං ලබා දෙනවා පරණදීවලුත් ආපහු පුබුදදුවා ආපහු ඇරං ඔබහන්සට මම දෙනවා. කියලා සභහාව කියන එ සව පසුබටය වෙලාය මිනිසුන් ඕෝම අතැල අන්ඩි පහ පොඩ්ඩක් ඒ ගොල්ලවත් සලකර බල ඒ වෙන යාාත්ඥා කරන්න පුළුවන් ඒයායව පහු කේන්ඩ. සේවය දාලාගිය මිනිස්සු. පුළුවන්නගේ ගුල්නවාය සේවයට ගන්ඩ. හොඳ මිර එ අප හත්වනනි පරිචේ ඇතන් ඉවර කර ශා නියමයින. පලවෙනි පදනමේ මන මාලයයා මන මාලව රස විදිනවා ඒගාවට ධහතුන්ගනි පතිය දක්වා. හහිඉදල දහත්න ව මනවා ලිය කතා කරලා ඔන්න සේවයක් මං කරන්න කියලා කියන. ඉතින් අපි දැන් තියෙන එකම පරිච්චේදයයිසාලමෝන්ගේ ගීතිකාව ඉවර කරන්න. ඉතින්ි බයලඹූ තව කොටස්කීප කියකින් වර කගඩන්න පුුවන්ි කියලා ම හිතනවා මේකලු ආශිර්වාදයක් අපිසිියලොම දෙනට මටනම් මේක ඉගැ ගණ්ඩත් ආශිර්වාදයක් හගන්නඩත් ආශිරවාදයක් මං විශ්වාස කර නෝබටත් මේ ආශිර්වාදයක් ව වී කියලා ඒනන්. Alors Santo sen Ilande ilang a padamu pihammun amo mu yupita dai.